අයිබෝන් සුබ උදෑසනක් ලංකාවේ අංක 1 කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය සිද ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල දූෂණය නැවැත්වීමට තාක්ෂණය උපයෝගී කරගන්න ජනපතිගෙන් අමාත්‍යවරුන්ට උපදෙස් කොළඹ වරායනගර කෙටුම්පතේ හිපෙත් සම්සලකා බැලීම අද සිව්වන දිනටත් කොවිඩ් පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තීන්දුව తీරන රසක් උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත මහජන සේවා සැපයන රාජ්‍ය ආයතන වලින් ජනතාව අපේක්ෂා කරන කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය මාර්ග සලසා දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවති සමාලෝචන රැස්වීමකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ මහජන සේවා සැපයන රාජ්‍ය ආයතන වලින් ජනතාව අපේක්ෂා කරන කාර්ය ඉටු කර ගැනීමට නොහැකි යන චෝදනාවට තිත තැබිය යුතු බවයි පෞගේ දවස්වල ස්වාමින් වහන්සේලා එම මුණ ගැහුණා ඒ ස්වාමින් වහන්සේලාගෙන් මම අහුවා මේ අපි පොරොන්දු වෙච්ච ඒවා කරලා තියෙනවා නමුත් ඇයි මේ අපිට විවිධ දෝෂාරෝපණ ගේන්නේ අමුරු කියපු කතාවක් තමයි මේ ආණ්ඩුව වැඩ කළා තියෙනවා හැබැයි මේ ආයතනවල ඒ ජනතාවට අවශ්‍ය දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන කතාව. යම් කිසි දෙයක් කරන්නට ගියාම ඒ ආයතනවල අකාර්යක්ෂමතාවය දූෂණ මෙන්න මේක තමයි ප්‍රධානතම චෝදනාව. ඒ රාජ්‍ය ආයතනවල වෙනසක් ජනතාව දකින්නේ නැහැ. දූෂණේ ඉවත් කර ගැනීමට හොඳම ක්‍රමය තමයි තාක්ෂණය. තමන්ගේ ආයතන ඉක්මනින්ම डिजिटाइज करला कंप्यूटराइज करला जनता वट ऑनलाइन आ रहा ये आवश्यकता व्यान निटु कर गाने ट सकस करला देना वाला मैं दूषण एक ये न कोटा सा अपिटे आहक कर गाने ट पुलवांग अमतिवरु राज्य अमतिवरु मंत्रीवरु मैं आयतन वाले ट यान न वाला गिहिल्ला निरतुरु में मैं का अधीक्षणे कराना करना අපිට මේක හරි ගස්ස ගන්න පුළුවන්. එතකොට රිසල්ට්ස් ගෙනල්ල නැත්තම් ඉලක්ක වලට ඇවිල්ලා නැත්තම් අපි ඒ අය මාරු කරන්නට ඕනේ. හිතාගෙන ඉන්නවා මේ රජය කියන්නේ එක්කෝ ජනාධිපතිවරයා විතරයි. එහෙම නැත්තම් රජය කියන්නේ අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය විතරයි. මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා විවේචනය කරනවා නම් මේ ආණ්ඩුවෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා. එයත් ඒකට වග කියන්නට ඕනේ. ඒකයි මම මේ පෙන්නලා දුන්නේ. පාස්කු ප්‍රහාරයේ විද්‍යුතින්ට යුක්තිය ඉටු කිරීමට මෙරට පාලනාධිකාරී අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ ජනවරම පිටුපස එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ 3/2 ආසන ප්‍රමාණයක් බලය ලැබීමේ ජනවරමේ පිටුපස ප්‍රබලතම දේශපාලන ප්‍රවාහය තමයි පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් ලබා දීම. ඒ අගමුල ගියපු තැන් ඉලිදරව් කිරීම, ඒ පිටුපස ඉන්න හස්තයන් ඉලිදරව් කිරීම සහ දඬුවම් දීම තමයි ඔවුන්ගේ ජනවරමේ ප්‍රබලතම පංගුව බවට පත්. හැබැයි දැන් බලයට පත් වෙලා ආසන වශයෙන් ගත්තු ජනාධිපති ධූරය බලයට පත් වෙලා මාස 17කට ආසන්න කාලයක් දැන් අවුරුදු කහමාරකට කිට්ටු වෙන කාලයක් ගත වෙමින් තිබෙනවා. ඒ වගේම 3/2 ආණ්ඩුවටත් ආසන වශයෙන් ගත්තොත් දැන් මාස 8 ඉක්මවමින් තිබෙනවා. එනිසා සැලකිය යුතු කාලයක් ගිහිලා තිබුණා. එදා පාස්කු ප්‍රහාරයේ සිදු වූාට පසු ජනතාව බලාපොරොත්තු වූ දේ මහමැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ දේ ඒ වගේම වින්දිතයන්ට යුක්තිය පිළිබඳව ඉටුවීම පිළිබඳ ප්‍රශ්නය තාමත් මුළුමනින්ම निराකරණය කරලා අවසන් කරන්න මේ පාලන අධිකාරිය අසමත් වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති කොමිසමේ වාර්තා 3ක් ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමාට ලැබුණා. දෙකක් අතුරු වාර්තා, එකක් අවසන් වාර්තාව. ඒ වගේම මේ වාර්තා 3 අධ්‍යයනය කරන්නට ජනාධිපති ප්‍රතිතුමා විශේෂඥ කමිටුවකුත් දැම්ම මාත්‍ය මණ්ඩලයේ. ඒ සියලු වාර්තා තියෙන ජනාධිපතිවරයා ළඟ. ඒ වාර්තාවෙත් සඳහන් වෙනවා එවකට හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ වගකීම පැහැර හැරීම ගැන. නමුත් අපි හිතනවා ජනාධිපතිවරයා විතරක් නෙවෙයි අගමැතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධ වගකීම් බාර ගන්නට ඕන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් මේ වාර්තාවේ සඳහන් වුණත් අපි දකින්නේ නැහැ අගමැති රනිල් වික්‍රමසිංහ සහ එවකට පොලිසිය වගේම අධිකරණයේ බාර හිටපු ඇමති වරුන්ට චෝදනා එල්ල කළා තිබෙනවා. ඉතින් ඒකෙත් යම් බේරීමක් සහිතව තමයි වාර්තා දේවල් සඳහන් කළා තිබෙන්නේ කියන එකයි අපට පේන්නේ අර පරණ ජනාධිපති වාර්තා වගේම තමයි. පාස්කු ප්‍රහාරයේ දේශපාලන ගැටුමක් බවට පත් කර නොගෙන ප්‍රහාරය සඳහා මුල් උවන් සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉල්ලීමක් කරනවා.
ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඉතින් මම අද දැක්කා මේ පාර්ලිමේන්තුවෙත් විපක්ෂ අය කළු ඇඳුම් අඳගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ අය එහෙම ආවුණත් ඒගොල්ලන්ට වක්කීම බුණය වෙලාවේ මේ කාරණය සම්බන්ධයෙන් එවකට රජයේ අවධානය යොමු කරන්නේ ආරක්ෂක අංශවලින් සිදු වුණු විශාල අතපසුවීම් සමඟ. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ඉතින් අද ඒක දේශපාලන දබරයක් බවට පත් කරගෙන තියෙනවා. පත් කරගන්න උත්සාහ කරනවා. මං හිතනවා ඒක එහෙම නෙමෙයි කරන්න ඕනේ. කවුද මේ තත්ත්වය නිර්මාණය කරන්න මුල්ුණේ කියලා ආරක්ෂක අංශවලට අවශ්‍ය සහාය දෙන එක. මං දැක්කා ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමත් ප්‍රකාශයන් පාර්ලිමේන්තුවේ කිව්වා නොයෙකුත් දේවල් කිව්වා. අපි ඒ වෙලාවේ ඉල්ලා හිටියේ කරුණාකරලා මේ සම්බන්ධයෙන් අතිරේක තොරතුරු තිබෙනවා නම් ඒක සාකල සතුව ඒක පාර්ලිමේන්තු වරප්‍රසාද වලට පමණක් සීමා කරන්න නැතුව මේ පිළිබඳව ඒ අය දන්න තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දෙන්න. පාර්ලිමේන්තුව ඇතුලේ කාට හරි මේ වරද පටවන අවශ්‍යයි කියන බාල දේශපාලන සිටිවිල්ල ලබා ගන්නට වඩා අපිටත් අවශ්‍යයි රජයක් හැටියටත් ඒවත්ම අපි පන්තිවරු හැටියටත් ඇත්තටම මේකේ කවුද මේක කරන්න ඉදිරිපත් වුණු මහ මොළ කරුවෝ මහ මොළ කරුවන් කවුද කියලා හොයාගන්න අපිට පේනවා මේ පාස්කු ප්‍රහාර සිද්ධිය දඩමීමා කරගෙන බොරදියේ මාළු බෑමක් කරන්නට විපක්ෂයේ සමහර අය උත්සාහ කරනවා අර පූල් හොරා කරෙන් දෙන එක කතාවක් තියෙනවා ඒ කියන්නේ හොරකම් කරපු එක ඒ කරෙන් දෙය තමයි දැනගන්න පුළුවන් වෙන්නේ පූල් හොරකම් කරා කියලා ඒ වගේ තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳව ඇත්තටම දැන දැනත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සිද්ධිය වහපු අය තමයි වැඩියම ගෑ ගහන්නේ. ඒ සමහර කතන්දර කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ විතරයි. පාර්ලිමේන්තුවෙන් එළියේ මහා සද්දෙක් කෑ ගහපු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමාජ ජනමාධ්‍ය මන්ත්‍රීවරයෙක් ඒ පිළිබඳව CID කතා කරලා ප්‍රශ්න කරාම කිව්වේ නෑ මට මතක නෑ මට ඒ වෙලාවේ ඔළුව අවුල් වෙලා තිබුණේ මට මොකද්ද වුණා කියලා තමයි කිව්වේ. ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් පසුව ඇති වූ සංකූලතාවයන් හේතුවෙන් මෙරට පුද්ගලින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමාත්‍ය පවිත්‍ර වණ්‍යාරච්ච මහත්මිය පවසනවා. මේ අතර වර්ධනය වෙමින් පවතින COVID-19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා. පසුගිය දිනවල ජනතාව හැසිරෙනු ආකාරය හේතුවෙන් රට තුල නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් ඇති වී ඇති බැවින් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාමාර්ග සහ දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව මුඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වණ්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාකාරීදී රැස්වුණා. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකින් පරිපාලන සේවයේ නිරතහරින් සහ විශේෂඥ වෛද්‍යවරුන් මහාචාර්යවරුන් නියෝජනය කරනු ලබනවා. එම කමිටු රැස්වීමේදී ගත් තීරණ කිහිපයක් මෙසේයි. දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම, දත් රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබා දීම, කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන්වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් කිරීම, ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම, කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනිකුත් රෝග සඳහාද රෝහල්ගත වන රෝගීන්ට ලබා දෙනු ලබන බාහිර සහ නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම, PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000ක් දක්වා වැඩි කිරීම, නිරෝධායන නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩ කරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීම, විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. මෙතර ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමෙන් පසු ඇති වූ සංකූලතාවයන් හේතුවෙන් මෙරට පුත්කලින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වූ රෝගීන් ලංකාවේ එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර ඉන් 3 දෙනෙකු මරණයට පත් වී ඇත. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනාගෙන නොමැති අතර මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට 4ත් 6ත් අතර බව දල වශයෙන් ඇස්තමේන්තු කර ඇත. සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මෙරට තුල පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිපත්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්තිම ජීවන්තර මහතා ප්‍රකාශ කළා. මේ
දිනවල කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වීම නව ප්‍රභේදයක්ද යන්න සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ සිදු කරන්නේ. ඔහුගේ කාල සීමාවේදී අපිට රෝගීන් ප්‍රමාණය අඩු වුණත් ඒ රෝගීන්ගෙන් දැඩි සත්කාර ඒකක වලට අපි යොමු කරේ වැඩි වශයෙන්ම තරුණ ඒ කියන්නේ අවුරුදු 30 50 අතර වෙච්ච තරුණ අය සමහරුන්ට ඇත්තම විශේෂිත වූ මොකක්වත් රෝගයක් තිබිච්ච නැති අය. රෝගීන්ගේ වාර්තා වීමේ යම්කිසි වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්ිනදී ඉතාමත්ම හොඳ දෙයක් නෙවෙයි. ඒ පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වය යටතේදී ඉදිරියේදී පහුගිය සිංහල සහ දෙමළ අවුරුදු සමයේදී සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරීමේ තිබිච්ච ඌනතාවය නිසා තවත් රෝගීන්ගේ වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ළමෙන ඉතිරි සති කිහිපය ඉතාමත්ම තීරණාත්මක වෙන්න පුළුවන්. මෙරටට අවශ්‍ය කොවිඩ් මර්ධන එන්නත් කඩිනමින් ඇනුම් නොකළහොත් එන්නත් ලැබීමේ ප්‍රමාදයක් ඇති වී බරපතල තත්ත්වයක් උද්ගත විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පොරොන්දු වන මේ රටට ලක්ෂ 40ක් වෙන ප්‍රදාන. ඒකෙන් ලක්ෂ 16ක් කිව්වා මාර්තු මාසයේ වෙනකොට ලබා දෙනවා. මේ ලක්ෂ 16 මාර්තු මාසයේ ලැබිය යුතු ලක්ෂ 16 මේ රජයට ලැබුණේ මාර්තු මාසයේදී 264 දාන. ඊට පස්සේ මොනවාක්වත් ලැබුණේ. ඒ වගේම ඉන්දියාවෙන් තව ලක්ෂ 5ක් රජයේ කියන විදිහට අරගෙන. ඒතකොට මේ ඔක්කොම ගත්තත් ලංකාවේ තියෙන්නේ ලක්ෂ 12ක විතර එන්නත් ප්‍රමාණය. ඒතකොට අවශ්‍යයි ලක්ෂ 260ක්. ලක්ෂ 260ෙන් තවමත් ලක්ෂ 12යි තිබෙන්නේ. මිලියන 322ක් ජනගහනය ඉන්න ඇමරිකාව එන්නත් බිලියනයක් ඒ වෙනකොට ඇනෝම් කරලා ඉවරයි. කැනඩාව තමන්ගේ ජනගහනය එක්කෙනාට 10 ගානේ ඇනෝම් කරලා ඉවරයි. එංගලන්තය බිලියනයක් ඉල්ලීම් කරලා ඉවරයි. ඉන්දියාව බිලියන 1.8ක් මේවා ඇනෝම් කරලා ඉවරයි. මේ වගේ අනිත් රටවලුත් ඇනෝම් කරගෙන යනවා. ඒ නිසා මේ පිළිබඳව වහාම ක්‍රියාමාර්ගයක් ගන්න දැම්මම ඇනෝම් කරන්න නැත්තම් මේ එන්නත් අපිට 2022 මැදභාගයේ වෙනකන් එන්නත් අපබිලයක් නැහැ කියන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පත අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද සිවවන දිනටත් සලකා බැලීමට නියමිතයි. ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රථමයෙන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සඳහන් කර ඇති බවයි. ඒ අනුව යෝජිත කොමිසම ස්ථාපිත කෙරෙන්නේ මහජනතාව විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කරන ලද විධායක බලය මගින් වන අතර ඊට සමාජිකින් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. එනම් මෙම ක්‍රියාවලියේ පවතින වරද කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වරාය නගර කලාපයේ කටයුතු වලට අවසන් වශයෙන් ජනාධිපතිවරයා වගකීමට බැඳී සිටින බවත් පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා පත් කරනු ලබන අදාළ කොමිසමේ සමාජිකින් සම්බන්ධයෙන් යම් අයකු අතෘප්තියට පත්වන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර අනුගමනය කිරීමටද හැකියාව පවතින බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දුන්නේ. එෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ කොළඹ වරාය නගර කලාපය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් බවට පාර්ලිමේන්තුව මගින් දැනටමත් යෝජනාවක් සම්මත කර ඇති බවයි. කොළඹ වරාය නගර භූමිය රාජ්‍ය ඉඩමක් යයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම ඉඩම යෝජිත කොමිසම වෙත පවරා දීමට ජනාධිපතිවරයාට නීතිමය බාධාවක් නොමැති බවද පෙන්වා දුන්නා. අවසාන වශයෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම් පතේ අන්තර්ගත කිසිදු විධිවිධානයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන අතර පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි. අනතුරුව අමාත්‍ය මහාචාර්ය ජුවෙල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පනත් කෙටුම් පත හරහා ජනාධිපතිවරයාට අත්නොමතික ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියනු ලබන පුද්ගලික බව අමතක නොකළ යුතු බවයි. එමෙන්ම මෙම පනත් කැටුම්පත සම්මත වුවහොත් කොළඹ වරාය නගර කලාපය තුළ රේගු අනපනත් ක්‍රියාත්මක නොවනු ඇති බවට පෙත්සම් කරුවන් ප්‍රකාශ කර තිබූ අතර මෙය හාස්‍යජනක ප්‍රකාශයක් යයි පැවසූ ජනාධිපති නීතිඥ මාරපණ මහතා අධිකරණය හමුවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ රේගුව මගහැර කිසිදු පුද්ගලයෙකුට වරාය නගරය තුළට පිවිසිය හැකිද යන්නයි. ඒ අනුව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා අද ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවයි. ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආර්. ටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාව වෙත යොමු කළ යුතුව තිබූ බව පෙත්සම් කරුවන් විසින් සඳහන් කර තිබූ බව අධිකරණයේදී සිහිපත් කළා. එහෙත් වර්තමානයේ මෙරට පළාත් සභා සියල්ල ක්‍රියාත්මක
සත්වයක නොමැති හේයින් එවැනි අවශ්‍යතාවයක් මතු නොවන බවයි ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ. මෙම කලාපය තුලට පිවිසෙන්නන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීමේ අනන්‍ය බලය ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව වෙත පමණක් හිමිවන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම බලය කිසිසේත්ම යෝජිත කොමිසමට හිමි නොවන බව ප්‍රකාශ කළා. इन अतर विशाल संपद मेम आयोजन विपक्ष गिनी वेपील වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරනකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා අර ඇස් ලොකු කරලා රට උල් කළා ගජබින්න මුද්‍රාවෙන් කිව්වා මේ රටේ කළු ගල් ටික ඉවර වෙනවා අවසානයේදී සීගිරි ගලක් අඩන්න වෙනවායි කියලා. හැබැයි ඒ සියල්ල බොරු කරමින් මේ රටේ වරාය නගරය හෙක්ටයාර 269ක් අලුත්ම සංකල්පයක් අලුත්ම භූමියක් විදියට මේ රටට දායාද වෙලා තියෙනවා. ඊට වශයෙන්ම අපිට අද පේනවා මේ රට ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65610 තියෙන ස්වභාවික සම්පත් පිළිබඳ කිසිම අවධානයක් යොමු කරන්නේ නැතුව ඒ සම්බන්ධ අවශ්‍ය මානව සම්පත කළමනාකරණය කරන්නේ නැතුව හෙක්ටයාර 446ක් නැත්තම් අක්කර 1100කට වැඩි භූමි ප්‍රමාණයකින් මේ රටේ වර්ග කිලෝමීටර් 65610ක සංවර්ධනය හරි ගස්සන්න කතා කරනවා. එතනම අපි දකිනවා ඒකේ තියෙන විහිළුව. වරාය නගරය කොළඹ නගරයට අයිති දෙයක් භූමියක් වශයෙන් ගැසට් කරනු ලැබුවේ අපේ වර්තමාන සභාපති ජන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ. මේ වර්තමාන මතුවලා තියෙන මේ කොමිස සභාව පිළිබඳ ප්‍රශ්නය සානකේ නෛතික ප්‍රශ්නය. අපි මේ කාරණාව පිළිබඳ නීතිමය උපදෙස් ලබා ගනිමින් ඉන්නේ. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් අප යලිත් හමුවන්නේ 10:12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවබර දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.